සෑම වසරකම ජනීදා හතරබනදා, ලෝක රෘදදිිර පරිත්‍යාගශලියන්ගේ දිනයා ලෙස නම්රතිබනවා. ඒ නම් කරඇත්තේ ලෝක සෞ්‍ය සංවිධහනය මග නොයි. AAB ABCAB සහ ඕ ලෙස රුදිර කාණ් ඇති බව ස්වායාගත් නොබෙල් තයාගලලාබී ඔස්ට්‍රියාව විද්‍යාඥ කාල් ලෑන්ඩස්ටයිනට ගෞරපයක් ලෙසයි එම දිනය නම් කරැඇත්තේ. රුදරය අපේ සිරුර පුරා ප්‍රාණය රඳවන ජීවදයරයක්. සිරුරට අවශ්‍ය ඕෝක්සිජන්සේම ශරිරේ වර්ධනයට අවශ්‍ය පෝෂපධාර්ථ ආධියත් සිරුර පුරා සංසරනය පෙන්න්නේ රුදුරේ මගින්. එවිතරක් නෙවෙයි විධ රෝග කාරකෑන්ට එරහිව ප්‍රතිශක්තිය උපදවාගැනීම සඳහත්. ද්‍රේෙන් විශාල දායකත්වයක් කිටුවනවා. එම නිසා ජීවේ පැවැත්මට ෘද්‍රේ කාරයපාරය ඉතාම වැදගත්. අපි හැමෝම ජීවත් වෙන්න කැමති. ඒ වගේ මයි මිනිස් ජීපිතේයට කොයි වෙලාවේ මොන වගේ අනතුරක් වෙයිද කියලා අපි කවුරුුවත් දන්නේ නැහ. එහම වෙලාවට අපට විවිධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. අස්ථාවක රෝගේයකුගේ ජීවිතය රැකගැනීම සඳහා ෘුදිරය ලබාදීමත් ප්‍රතිකාරයක් රෘදිර පරිත්‍යාක ශිලියෙන්න්ගෙන් ලැබෙන ලේබින්ඳකින් තවත් ජීවිතයක් ගලපාගැනීමට අවස්ථාව ලැබීම තරම් පිනක් පුුණ්‍ය ක්‍රියාවක් සිත් සතුටු කරන අවස්ථාවක් ලෝකයේ තියෙනවත කියනෙ එක ප්‍රශ්නයක් ඒ තරමටම රුදුර පාරිලයනය මහත් වූ පොුණ්‍යකර්මයක්. ශ්‍රලංකාව ඒ අතින් අතිශය වාසනාවන්ත පින් පන්ත මිනිසුන් ඉන්න රටක්. පරට පුරා ලේබැංකෝ එකසේ හත්තකට වැඩියෙන් තිබෙනවා ේරටේ රුදදි්‍ර පරිත්‍යාග ශීලී ලක්ෂ බහකට අස්සන සංඛ්‍යාවක් සිටිනවා. සාමානයෙන් එක පරිත්‍යාග ශීලියෙක් ලබාදිර රුදිර පයින්ට් එකකින්. ජීවිත තුනක් බේරාගත හැකි. අපේ රටේ සෑම විනාඩි දෙකකටම වරක් ලේ පයින්ට් එකක් අවශ්‍ය වෙනවා. මොහොබිට රුදරය ලබාදීමට අවශ්‍ය වන්නේ හදිසි අනතුරුවලට ලක්කවාන්ටයි. එසෙම හදවත් සත්කම් ආදී බරපතල සැත්කම් සඳහාද රුදිරය ලබාතීමට සිදුවනවා. වෛති විද්‍යාවට අනුවශශල්්‍යකර්ම කයිකරෝග, ළමාරෝග, මාතෘ හා දරු ප්‍රසෘති වලටද රුදදිර පාරපිලේනය අවශ්‍ය වෙනවා. මෙරට ජාතික පාරපිලේන ඒ එකකේ ඉටුකරනුයේ මහත් සේවාවාක්. ඉතින් මියතනා හදකට පණනලක්වන්නට හැකි සෑම විටම ලේ පිඳක් තන්දෙමු අපි හැකිතාක් ඊට සහයවමු කියලා අපි ඔබට මතක් කරනවා. රාී ලෝ සිදුවට උනුසුම්පුවවතැනකණඩා සිත නිිය් චනල එක අදම සබස්ක්‍රයි් කරන්නා.